මාලිමාව මේ වන විට කිසිම තමන්ගේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට ඉස්සෙල්ල මම හිතන්නේ අවුරුද්දකට අවුරුදු එකහමාරකට දෙකකට ඉස්සෙල්ල තමයි ජන කැම්පේන් එක පටන් ගත්තේ. තවමත් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ ප්‍රකාශනයක් මේ වෙද්දිත් ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා ඒක ඊටාම පිටින ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නෙට ජනාධිපති අපේක්ෂකයෙකුට තමන් ජනාධිපති වෙයි කියලා හිතන අපේක්ෂකයෙකුට උත්තරයක් නැත්නම් ඒක බරපතල ප්‍රශ්නයක් ලෙස සලකනවා. මේ කාරණාත් එක්ක අපි විශ්වාස කරනවා දැනට මේ යන වැඩපිළිවෙලත් එක්ක වර්තමාන ජනාධිපතිවරයාට ආර්ථිකය ගොඩ නැංවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් එක එතුමා ගෙනහලා තියෙන ප්‍රතිපත්තිත් බැලුවොත් අපි පුද්ගලිකව සංවිධානයක් හැටියට අපි වැඩ කරපු බ්ලැක් කැප් මූවමන්ට් එක හැටියට අපි ඊටාම ප්‍රබල ලෙස ඒ ප්‍රතිපත්තිත් එක්ක එකඟ. අපි හිතන්නේ සුබ සාධනය කරලා විතරක් මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා. ඒ වගේම අපි හිතන්නේ නැහැ මේ පාඩු ලබන රාජ්‍ය ආර්ථිකයක් එක්ක මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා. එහෙම තවදුරටත් හිතනවනම් ඒ හිතන වැඩපිළිවෙලක් තමයි ලංකාවේ පැරණි වැඩපිළිවෙලක් වෙන්නේ. ඒ නිසා මේ IMF එකත් එක්ක එකට එකතු වෙලා කරන මේ රිෆෝම්ස් දිහා බලපුවාම ලංකාව ඉල්ලපු අරගල ඉල්ලපු නවලෝකයේ නිර්මාණය කිරීමේ හැකියාව තියෙන අපේක්ෂකයන් අනිල් වික්‍රමසිංහ මහත්මයා. නැවත වතාවක් ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පත් කිරීමේ එක පැත්තකින් යුතුයකමක් සේ සලකන්න පුළුවන්. මොකද හේතුව එතුමා විභාගයකට වාඩි වුණා. අනිත් අපේක්ෂකයෝ දෙන්න විභාගයට ආවේ නැහැ. හරි, මෙතුමා විභාගයට වාඩි වෙලා විභාගය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එතුමට නැවත වතාවක් ජනාධිපති ධුරයේ දී යුතුයි කියන තැන අපි ඉන්නවා. මෙච්චර කාලයක් මිනිස්සු ඡන්දෙ දුන්නේ දේශපාලනිකව. දැන් අපි ඉදිරියේ තියෙන දේශපාලනික ප්‍රශ්නයක් නෙවෙයි. මෙච්චර කල් මිනිස්සු ඡන්දෙ දුන්නේ යුද්ධෙ දින්නට, රැවුලට, බඩමිරිකනවට, කරට අත දානවට, පොඩි එකාව හුරතල් කරනවට, පොඩි එකාව වඩා ගන්නවට, යහ පාලනයට මේව බලාගෙන තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. හැබැයි අපි අවධාරණය කරන්න ඕනේ මේ රටේ ජනතාවට. ඔබ ඉදිරියේ මේ තියෙන්නේ ආර්ථික යුද්ධයක්. ඒ ආර්ථික යුද්ධය දැන් සාමකාමී තත්ත්වයකට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ යුද්ධය අද අවසන් නැහැ. මේ ආර්ථික යුද්ධයේ අවසාන වෙඩිුණ්ඩේ දක්වා මේ සටන මෙහෙවන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියලා මේ රටේ මිනිසුන්ට ඔප්පු කරලා, මේ රටේ මිනිසුන්ට ප්‍රායෝගිකව පෙන්නලා, ඇස් දෙකට පෙන්නලා ක්‍රියා කළා ඉවරයි. ඒ නිසා මේ ආර්ථික යුද්ධයේදී දේශපාලනිකව හිතන්න අපිට ඉඩක් නැහැ. තාම අවධාරණයෙන් මේ රටේ ජනතාවට අපි කියනවා මේ ඡන්දය රුසියානු සුරංගනා කතා පොත්වල තියෙන සුරංගනා කතා ජනතාව ඉදිරියේ ලස්සනට රවුම් කරලා බෝල කරලා කියන සුරංගනා කතාකාරයන්ට රැවටෙන්නවත් මේ රටේ ජනතාවගේ දුප්පත්කම විකුණලා හැමදේම නිකන් දෙනවා කියලා ජනතාවගේ දුප්පත්කම මතින් දේශපාලනයට එන්න හදන මිනිස්සුන්ට බලය දෙනවද කියලා. එහෙම නැත්තම් මේ රටේ ආර්ථික ආගාධයක තියෙද්දි ඒ අර්බුදයේ වෙලාවේදී අර්බුදයේදී රට බාරගෙන රට හරි මාවතකට අරගෙන ඇවිල්ලා ආර්ථිකය ශක්තිමත් කරලා මේ ඕනම දේශපාලඥයෙකුට වේදිකාවක් උඩ කෑ ගහලා සුරංගනා කතා කියන්න පුළුවන් වෙන තැනට මේ රට පත් කරලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා තරුණයන්ට නැවත බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරපු රනිල් වික්‍රමසිංහ තෝරාගෙන මේ ඉදිරි වැඩපිළිවෙල අපි ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවාද කියන තෝරා ගැනීම ඔබට කරන්න පුළුවන්. ඒ තෝරා ගැනීම තමයි ඔබට තියෙන්නේ.